කාලයකට මුල දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම අපගේ ජන ජීවිත කඩාකප්පල් වෙලා අපගේ සම්ප්‍රදායික ජීවන රටාව නැති වෙලා අපි විශේෂයෙන්ම විශාල පරිත්‍යාගයක් කරලා ජීවත් වෙන අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. නිසා විශේෂයෙන්ම ඔබතුමන්ට සිදු දෙනාටම මාගේ නුවරගේ ජනතාවට ඒ වගේම මේ රටේ මේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමට එම වසංගතයෙන් අපගේ මාතෘභූමිය නව පුනර්ජීවනයක් ලබා දීමට කටයුතු කරන ත්‍රිවිධ හමුදාවටත් ඒ වගේම රාජ්‍ය සේවකයන්ටත් ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ නියැලෙන සියලු දෙනාටමත් මාගේ හෘදාංගමය අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි එක්සත් ජාතික පක්ෂය වශයෙන් ජනාධිපතිතුමාටත් රජයටත් මෙම උවදුරින් මෙම රට බේරා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට තීරණය කරා. එම නිසා එම තීරණය අනුව අපි ජනාධිපතිතුමාව හමු වෙලා සාකච්ඡා කළා. එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරා. විශේෂයෙන් මෙවැනි අවස්ථාවක රටේ විශාල උවදුරකට මුහුණ දෙලා තියෙන අවස්ථාවක අපි එම අවස්ථාවෙන් දේශපාලනය කරන්න කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපගේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අපි ඉල්ලා සිටියේ ඉතාමත්ම ඉක්මීමෙන් විනයගරුකව නීතිගරුකව මෙම උවදුරට අවශ්‍ය සහයෝගය රජයට ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම අපි රජයෙන් ඉල්ලුවේ රජයේ සමාජ සේවා සත්කාර ඉදිරිපත් කරන අවස්ථාවේ පක්ෂ ભેද පාට බලන්නේ නැතුව සියලු දෙනාටම එක හා සමානව සැලකන්න කියලා. නමුත් කියන්න කනගාටුයි බොහෝ අවස්ථාවල බොහෝ දිස්ත්‍රික්කවල රජය ඒකපාර්ශ්විකව කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම රුපියල් 5000 සමුළු දීමනාව අපගේ එක්සත් ජාතික පාක්ෂිකයන් හොය හොයා කපලා අයින් කරලා තිබෙනවා. අපි නැවතත් රජයට ඉල්ලනවා මේ අසාධාරණය කරන්නේ නැතුව දුප්පත් බඩගින්න ඉන්න ජනතාවට ඒ සහනාධාරය එක හා සමානව ලබා දෙන්න කියලා. ඒ වගේම මම මීළඟට දියත් කරන කරුණ වැරදියට තේරුම් ගන්න එපා. විශේෂයෙන්ම අපි විපක්ෂයක් හැටියට අපිට යුතුකමක් තියෙනවා යම් කිසි අඩුපාඩුකම් පෙන්වලා දෙන්න. එම නිසා හොඳට යම් කිසි ක්‍රියාවලියක් කරනකොට ඒ හොඳයි කියලා කියන්නත් යම් කිසි අඩුපාඩුකම් තියෙනවා නම් ඒව හරිගස්සන්නත් අපිට යුතුකමක් තියෙනවා. අපි මෙම අඩුපාඩුකම් පෙන්වන්නේ මෙම අඩුපාඩුකම් හදාගෙන අපේ මාතෘභූමියටත් අපේ ජනතාවටත් එයින් හොඳක් වෙයි කියලා සිතාගෙන. එම නිසා අපි විශේෂයෙන්ම මෙම වෝදුර පටන් ගත්තට පසුව එදිරි නීතිය දියත් කරලා හමුදාව දියත් කරලා ඒ වගේම අපගේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන්ම එක තැනකට ගෙනහල්ලා මේ රටේ ජනතාවගේ හිතසුව ඒ වගේම ශාරීරික සුවය පිණිස ඒ රජයේ අරගෙන තිබෙන දැඩි ක්‍රියාමාර්ග අපි පැසසුමට ලක් කරන අතර අපි එක කාරණයක් පැහැදිලිව කිව යුතුයි. ඒක තමයි අපගේ නායක එක්සත් ජාතික පක්ෂයේ නායක රණිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළ තියෙන පරිදි විශේෂයෙන් අපි ටිකටම ඉල්ලුවා මේ රටේ සෞඛ්‍ය සේවය හරහා ඒ අවශ්‍ය කොරෝනා වෛරස් පරීක්ෂණය මීට වඩා වැඩි කරන්න කියලා. නමුත් රජය ඒක කරේ නැහැ. අපි පුදුමයටපත් වෙනවා ඇයි ඒක නොකරන්න කියලා දැනටම. දැන් අපිට ආරංචි අපගේ ඉල්ලීම ඒ වගේම මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ඉල්ලීම පරිදි 500ට 600ට තිබ්බ ඒ පරීක්ෂණ දැන් 1000ක් බවට දවසකට පරිවර්තනය කරලා වැඩි කරලා තිබෙනවා කියලා. මේකත් ඇත්ත වශයෙන්ම මදි. අපි ඉල්ලන්නේ විශේෂයෙන්ම එක පැත්තකින් හමුදා පාලනය හා ඉදිරි නීතිය ක්‍රියාත්මක කරන අතර පරීක්ෂණ ප්‍රමාණය පුළුවන් තරම් වැඩි කරන්න කියන ඉල්ලීම අපි නැවත නැවතත් ඉල්ලනවා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා.
පරීක්ෂණ කිරීමෙන් පමණයි මේ PCR ටෙස්ට් එක කිරීමෙන් පමණයි අපිට අපේ net එක වැඩි කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම පරීක්ෂණ වැඩි කිරීමෙන් පමණයි ඇත්ත වශයෙන්ම වෛරසය කොතරම් ඉක්මනට ඉතාම ක්ෂණිකව ජන සමාජයේ පැතිරිලා තියෙන්නේ කොච්චරද කියන එක අපිට හොයා ගන්න පුළුවන් එපමණින් පමණයි. එම නිසා මේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමෙන් පමණක් අපිට විශාල වාසි ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. මම වෛද්‍ය විශේෂඥෙක් නෙවෙයි, මම වෛද්‍යවරයෙක් නෙවෙයි. නමුත් මටත් යම්කිසි පරීක්ෂණ ශක්තියක් තිබෙනවා. මම විශේෂයෙන්ම රටවල් ගානක් විශ්ලේෂණය කරා. ඔවුන්ගේ සාර්ථකත්වය සොයා ගැනීමට මම උත්සාහ කරුවා. විශේෂයෙන්ම අපට හා සමාන රටක් වන වියට්නාමය අප හා සමාන දෙවැනි ලෝක රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. මධ්‍යම ප්‍රාන්තික මධ්‍යම ආදායම් ලබන රටක් හැටියට හඳුනා ගන්න පුළුවන්. වියට්නාමය දැන් වෙනකොට මම කියන සතුටුයි 150,000කට අධික පරීක්ෂණ ප්‍රමාණයක් කරලා තියෙනවා මේ මාස තුනට. ඒක විශාල ජයග්‍රහණයක්. දැන් වෙනකොට වියට්නාමයේ කොරෝනා වෛරස් කේසස් 200,000ක් හම්බුලා තියෙනවා. එක මරණයක්වත් සිද්ධ වෙලා නැහැ. එම නිසා අපි එක පැත්තකින් සතුටු වෙනවා මේ ජයග්‍රහණය උඩ මේ කොරෝනා වෛරසය අපේ රටේ සමාජයේ පැතිරෙන්නේ නැතුව විශාල වශයෙන් පැතිරෙන්නේ නැතුව මරණ 7කට සීමා කිරීම ගැන අපි සතුටු වෙන අතර අපිට දැන් ක්‍රමක්‍රමයෙන් පේනවා දවසින් දවස 30-40 කොරෝනා වෛරස් ප්‍රමාණය දවසින් දවස හම්බ වෙනවා. එම නිසා එහෙමනම් මේ මාසෙකමාරු තුල අපගේ ජනතාව කර පරිත්‍යාගය මීටත් වඩා ශක්තිමත් කරන්න නම් මේ පරීක්ෂණ ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරන්න අවශ්‍යයි. එම නිසා ඒ ප්‍රතිපත්තිමය තීරණය සෞඛ්‍ය නිලධාරීන් සෞඛ්‍ය ශිෂ්‍යත්වයේ නායකයන් හා දේශපාලන නායකයන් ජනාධිපතිතුමා ඇතුළු ඒ කැබිනට් මණ්ඩලය පැහැදිලිවම ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂයක් හැටියට කරන විශාල ඉල්ලීමක් තමයි මේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන එක. එම නිසා පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමෙන් මීටත් වඩා සාර්ථක භාවයක් අපට ගන්න පුළුවන් කියලා අපි හිතනවා. පරීක්ෂණ ඇත්ත වශයෙන්ම වියට්නාමය හා සවුත් කොරියාව ඉතාමත්ම ධනාත්මකව ඉතාමත් ශක්තිමත්ව තමාගේ දේශීය ප්‍රතිපත්තියක් හැටියට අරගෙන ඔවුන් මේ පරීක්ෂණ ප්‍රමාණය දවසින් දවස වැඩි කරලා තියෙනවා. එහෙමනම් දැන් අපිට ආරංචි PCR ටෙස්ට් කිට්ස් ප්‍රමාණය 40,000ක් පමණ තිබෙනවා කියලා. මේ 40,000 උපරිම වශයෙන් පාවිච්චි කරනවා. අපි සතුටු වෙනවා රජය විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වලට එම පරීක්ෂණ කිරීමට අවස්ථාව ලබා දීම ගැන. අපි මේක ඉස්සෙල්ලම කිව්වා මේ කරන්න කියලා. නමුත් රජය කැකුවේ නැහැ. එම නිසා අපි මේ පරක් වෙලා අපි ඉල්ලීමක් කරනවා උපරිම වශයෙන් පරීක්ෂණ කිරීමට අවශ්‍ය වාතාවරණය හදන්න කියලා. විශේෂයෙන්ම මේ පරීක්ෂණ කිරීමෙන් මීටත් වඩා සාර්ථකත්වයක් මෙම පුවතුරට මුණ දෙන්න පුළුවන් විදිහට මුළු සමාජයම එක තැනකට ගේන්න පෙළගස්සන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එම නිසා නැවතත් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට මෙම උතුරෙන් මාතෘභූමියේ ගොඩ ගන්න සියලුම පරිත්‍යාගයන් සියලුම අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගන්න අතර රජයට සහයෝගය ලබා දෙනවා අතර අපි නැවතත් ඉල්ලනවා මේ පරීක්ෂණ ප්‍රමාණය අඩු ගානේ දවසකට 3000ක්වත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වාතාවරණය හදන්න කියලා අපි ඉල්ලීමක් කරන අතර තමුන්නාංශල සියලු දෙනාටම විශේෂයෙන්ම මෙම වෝදුරින් දුක් විඳින ජනතාවට ඉතාමත් ඉක්මනින් තමාගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයකට ගෙනීමට පුළුවන් වේ කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී තත්ත්වයක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වාණි හඬ වෙනවා.